මම දෙන්නේ අසාලිවීමට අද ඔයාලට ලැබෙන්නේ අද නම් ටිකක් අමාරුයි හැබැයි වාක්‍ය ටිකක් ලැබෙන්නේ මම කැන්ද වාක්‍ය අපි දෙකක් ලියමු ගොඩක් ලියන්න ඕනේ වාක්‍ය දෙකක් ලියමු හැබැයි මම මුලින්ම මේ වාක්‍ය ටික පෙන්නන්නම් ඔයාලට මොකද හැබැයි හොඳ දැන් මම පෙන්නනවනේ පෙන්නුවට පස්සේවත් වරද්දන්න නැතුව ලියන්න දැන් සර් අසාලිවීම දෙන්න කලින් ඒක පෙන්වන්න. මේ තියෙන තැන තියෙනවා. එහෙම කියන්නේ මොකද පුතේ? ඔයාලට ලකුණු වැඩි කරගන්න. මොකද? ලකුණු පහෙන් පහම හැමෝම ගන්න මම චාන්ස් එකක් දෙන්න ඔයාලට. තේරුණාද? ඒක නිසා දැන් මේක බලලා ඉඳන් ඉන්න එපා. හොඳට බලන්න. හොඳට බලලා ලකුණු දෙකෙන් අද ලකුණු අර තුනක් දෙමු අපි. වාක් තුනක් දෙමු. හරි. එහෙනම් මෙන්න බලන්න අද මෙන්න මේ වාක්‍ය පහක් තියෙනවා පහෙන් තුනක් දෙන්න පහෙන් තුනක් දෙන්න ඔය පහෙන් තුනක් දෙන්න दसे आटे दो से भी पुनः नवा ओका कोड दसे इन्नवा गोनाट कानकोले गोनिया दुंगा कोलेट की ही कोचिया केना वा रोहान रोह लेट किया मैं पहाड़ तीन वाली वाक्य मैं पहें तुना देना वा साली भी अरे उधर बालन में दोंबे එහෙම ලියන විදිය මේ බලන්න දොඹ දෝසි නේද තනකොළ ලියන විදිය බලන්න ඕනද වචන දෙකක් නෙමෙයි තනකොළ කියන්නේ එක වචනයක් කොළ තනකොළ නේද ගෝණිය ලියන විදිය බලන්න විකුණනවා මූර්තජ නයන් එනවා හරි දෝසි ලියන කොටද ඩයි මේ බලන්න බෑ ඔයාලා පොතේ ඇති හොඳද හරි එහෙනම් ඕන අපි ලියමු බලන්න ගියන් පටන් ගන්න එක පළවෙනි වාක්‍ය ඉන්නවද ඔකා කෝන් ගසේ ඉන්නවා ඔකා කෝන් ගසේ ඉන්නවා පළවෙනි වාක්‍ය පොතේ යන්න කොකා කොන් ගසේ ඉන්නවා දෙවනි වාක්‍ය චුට්ටක් ඉන්න පුළුවන්ද සර් පුළුවන් දොඹ දස යට දෝ
පන්නනවා. අනි ඕනෑ නම් අවසාන වාක්‍ය ඕලට ගිහින් ඉනාඩියක් ඉන්නවා ඉනාඩියා කරින්න බෑ පරිගියම් ඕලට ගිහින් පෝච්චියා ගෙනාවා ඕලට ගිහින් පෝච්චියා ගෙනාවා වචන හතරක් වචන හතරක් පෙරයි ඕලට ගිහින් පෝච්චියා ගෙනාවා ඔලට ගිහින් පෝච්චියා ගෙනාවා තුන්වෙනි එක නේද තුන්වෙනි නැවත හදන්න පළවෙනි වාක්‍ය මම දුන්නේ පළවෙනි එක දුන්නේ කොකා කොන් ගසේ ඉන්නවා දෙවෙනි එක දුන්නේ දොඹ දසයට දෝසි විකුණනවා තුන්වෙනි එක දුන්නේ කොළට ගිහින් පෝච්චියක් ගෙනාවා කොළට ගිහින් පෝච්චියක් ගෙනාවා හරි පුතේ ඔය වචන වාක්‍ය තුන තමයි අද ඔයාලා අසාලිවීමට ඔන්න දීුවේ නේද? හරි. බැලුවේ නෑ නේද? සතර කොප් පෙරලා බැලුවේ නෑ නේද? නෑ නෑ සර්. නෑ නැත්නම් හොඳයි. හරි. එහෙනම් අපි ලියමු. ලියමු බලන්න. හරි. මෙන්න පළවෙනි එක මම ලියනවා. බලන්න හරිද කියලා ඔව් ඩොබ දස නේ කොකා කෝන් දසේ ඉන්නවා ඒක හරිම ලේසි වාක්‍යයක් මේ හරිම ලේසි එකක් කොකා කෝන් දසේ ඉන්න බලන්න ඔයාලා අකුරෙන් නම් කොකා කෝන් රූලේ උඩට යන්න බෑනේ රූලේ උඩට යවන්න එපා ඕන් ගස්සේ ඕන් ගස්සේ ඉන්නවා ආ හරි බලන්න ඔයාලා කියලාද කියලා වචන දෙකක් උනේ
හරිනේ තුනෙන් දෙකට කතරුවක් දාන්න හොඳයි එහෙනම් අපි ඊළඟ වැඩේට යමුනේ ඔකේ එහෙනම් ඔයාලා සිංහල පොත් ගන්න
Apa dia nak besar? Awak lihat ni. Lukti ya? Ser. Pengen apa ni? Ruhaya Ruhaya Rutu Ruhaya Orang tunak liwat Tunak Meku te iru shabdaya teka Enak pilih muka, ane kata mana apa kerja kak? Gatal pilih. 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 Enak tu, ini iru shop tu, api apure liye nak kau tu mehima liye.
මෙන්න මේ වට සුදුසු ගැට ඇලපිලි ඔයාලා දාන්න බලන්න. ගැට ඇලපිලි සහිත අකුරු දාන්න ඕන. හොඳද? විතිනා කුට්ටි කලියා ගන්නවද ඒවයි තමයි එන්නේ මේ පුරවන්න තියෙන්නේ Thank you.
ඉවරයි. හරි. තපිනිදු. හරි ඉවරයි. බලපො නේද? ලා දුට්ටකින් බල. Sari bara. Hari ini mama dana hari nam. Sari bara. Oh, meten apa itu dana ini ruksha nih? Ruksha kaya apa itu gas? Ini apa itu? Kaya apa pilih itu wayan samai meten sih. Hari apa dagan hari? Meten rada. Oh, ini apa itu? Hartai, Ini kata yang lebih depan itu wajar.
අසල තුන භූමියක් තියෙනවා කියවන්න ඔයාලා මේ
ඒවාගේම දස්වැල් වලින් ලැබෙන තාප ප්‍රයෝජනයක් තමයි මේ තියෙන අපේ ඇඳුම් මසන්න නූල් හදන්නේ කපු වලින් අපු මේ තියෙන කපු අපුම ලංකාවේ නැත්නේ පිට රටවල් වල තියෙන කපු මල් වලින් අයියේ තුන් වෙනි මලනේ චාගරක හිමින් හිමින් අර බයිනෝ මුදියට ඒ කවුද කෙනුකි දමිදු කෙනුකි දමිදු අයින් කරන්න හරි පේනවනේ වාට නේද රයිට් ඊළඟට බලමු ඔව් අපිට ගස් වැල් වලින් ලැබෙන තාප ප්‍රයෝජනයක් තමයි පුතේ මේ වගේ මේ ලී දැවලැබි මේ දැවලැබෙනවා ගස් වැල් හරි ඔයාලා ඒවත් කියලා ඇත්තේ ඒ වගේ මල් ලැබෙනවා නේද බුදුහාමුදුරුවන් පූජ කරන්න මල් මාලාවලට දෙවියන් පූජ කරන්න මල් ගන්න පුළුවන් අපිට අලංකාර කරගන්න නේ උත්සවයක් වෙලාවට මල් මට පොල් ගසෙන් ලැබෙන ප්‍රයෝජන මෙන්න මේක. ඒක එක ගස් වලින් වෙන වෙනම ප්‍රයෝජන තියෙනවා නේද? හරි. ඒ විදිහට මේ පොල් ගසෙන් ලැබෙන ප්‍රයෝජනයක් මේ මේක බලන්න තියෙනවා. ඒ කපු පොල් කෙන්දි ලැබෙනවානේ. මේ තියෙන්නේ කපු වල තියෙනවා කපු ගස්. ඇඳුම් මාන මේ වගේ දොර ජනෙල් හදන්න අපිට නේද? නිවාස වල ඒවා හදන්නත් අපිට ගස්සල් තමයි ප්‍රයෝජනවත් වෙන්නේ ලී වලට නේද දැව වහලේ ලී වලටත් අපිට ලකුවට පේන්න ඕ ටිකක් පොඩියට පේන්න ලකුවට පේන්න ඕන දැව නේද මේ ලී වහලේ ලී වල හරි බෑ ඒක අර අපේ මේ ආයිමත් බල ටික බලමු හොඳයි අනිත් පින්තූර ටික මම හිතන්නේ මම ඔයාලට පෙන්නලා තියෙන්නේ නේද? ඔව් අනිත් ටික මම පෙන්නලා තියෙන්නේ. මේ ප්‍රයෝජන ටික තමයි අපිට පෙන්වන්න තිබුණේ නේද? අර ඒක ශාක පත්‍ර වල අවාල නිරීක්ෂණය කර ටිකනේ. කොහොමද ධාර තියෙන්නේ, ඒක විදිහ තියෙන්නේ, ඔයාලා අත්කාජ වලින් ඒක බැලුවනේ. අන්න ඒ ටික මම පෙන්නලා තියෙන්නේ කොහොමද කියලා තියෙන්නේ. හරි ගස් වැල් වලින් ලැබෙන ප්‍රයෝජන වල අන්තිමටම ලියුව නේද ඒක ලියුවද ප්‍රයෝජන
ගස්වැල් වලින් ලැබෙන ප්‍රයෝජන හරි මම දැන් පෙන්නන්නම් වාර්ති ලියා ගන්න රුහබාණ්ඩ තැනීම සඳහා දැව ලබා ගැනීම රුහබාණ්ඩ තැනීම සඳහා දැව ලබා ගැනීම නිවාස තැනීම සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගැනීම අමුද්‍රව්‍ය කියන්නේ පුතේ නිවාස තනන් අපිට ඔය දැව ඕන ඉවි ඕන නේද වහලයට ගුරුවත් දොර ජනෙල් ඒවට ඕන ඒක අමුද්‍රව්‍ය නිවාස තැනීම සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගැනීම තව එකක් තමයි සතුන්ගේ වාසස්ථාන වශයෙන් යොදා ගැනීම සතුන්ගේ වාසස්ථාන පැන්සල් වලින් තරු ගන්න හොඳේ පාක්
සතුගේ වාසස්ථාන කියන්නේ පුතේ ඔය ගස් වල බෙන් බෙන් වල ඉන්නෝ නේද මයිනා ඉරවා නේද ඊට පස්සේ කූරු හදනවා සමහරු ගස් වල අතු වල කූරු හදනවා බට්ටිචා සමහර සතු නේද ගස් උඩ ඉන්නවා නිකන් කොටියා වගේ සතු වඳුරා රිලවා ඒ ගස් උඩ ඉන්නවා මොනරා ඒක වාසස්ථාන කියන්නේ නිවාස නිවසක් විදියට තියාගෙන ඉන්න එකට ගස් වවුලා කොකා එයායි ගස්තුට තමයි රෑට වවුල නම් දවල් ඔය පිතුර හම්බුණොත් ඔයාල ඔතන යට අලවන්න හොඳේ යට ඉඩ තියන්න පිතුර අලවන්න ඒක නෑ ගැලපෙන පිතුර කැමති නම් අදින්නත් පුළුවන් සමහර ඇඳලා එවල තුන මට ෆොටෝස් එවල තිබ්බා සර් මන් තාම ලියා ගත්ත දෙකයි චුට්ටක් ඉන්නවද ඔයාට හෙමින්ද ඔයා ලියන්නේ වේගෙන් ලියන්න ලස්සන අකුරු වෙන්නත් ඕන වේගෙන් ලියන්නත් ඕන වාසස්ථාන විතරක් නෙවෙයි නිවාස තනන අග්‍රව්‍ය මුඛ බාණ්ඩ
මල් පෙති වල ඉඳන් මේ පැත්තට මේ වටේට පාට ගන්නවා. දැන් මලේ ගෑවෙන්නේ නැහැ. මලේ වටේ විතරයි ගාන්නේ. මෙයා පාට කුර මෙහෙම ගාගෙන යනවා. ඊට පස්සේ මල ගලවනවා. මල ගැලෙනවා මොකද වෙන්නේ? මල ගැලෙනවාම ගස්සලට මේ රටාවක් හැදී ඒවා එක කරල බලන්න. මොකද? ඒක කරල බලන්නේ නිර්මාණ. තව එකක් කියලා මම තව නිර්මාණයක්. මොන අහගෙන ඉන්න? ඒක වලට වන්නකෝ. හරි හරි මම එවන්න ඉස්සලා අහගෙන කරන විදිය. මේ තව එකක් කියන්න. ගොරෝසු ශාකපත්‍රයක් ගන්න. අරගෙන නාරටිය තියෙනනේ පුතේ. නාරටිය මේ පැත්තේ ඉඳලා නාරටිය පැත්ත උඩුවතට හරවන්න. මෙහෙම නාරටිය පැත්ත උඩුවතට හරවන්න. මොකද හරවලා ඒ මත කඩදාසියක් තියෙනවා. මොකද නාරටිය පැත්ත නාරටිය පැත්ත උඩ පැත්තට හරවලා උඩින් කඩදාසියක්. ඊට පස්සේ පැස්ටල් කූරක් අරගෙන පැත්තට පෙරලලා මෙහෙම ගන්න. මේ අර ශාකපත්‍රයේ තියෙන ටිකේ ගන්න. එතකොට අර නාරටි වල හැඩය එනවා. මම බෝඩ් එකේ ටික් කරලා පෙන්නන්න. මේ වගේ ගොරෝසු ශාකපත්‍රයක් ගන්නවා. මේ හොඳ නාරටි තියෙන ශාකපත්‍රයක් ගන්න. අරගෙන මේක උඩි කඩදාසියක් තියෙනවා. හරිද? පොදු පාට කඩදාසියක් තියෙනවා. දැන් එතකොට ශාකපත්‍රේ පේන්නේ නැහැ නේ. ඊට පස්සේ අපි හිතමු පැස්ටල් කූරක් ගන්නවා. පැස්ටල් කූරක් වෙන පැස්ටල් කූර. අරගෙන මේක මෙහෙම මෙහෙම ගන්න. ගෑවමම ලස්සන රටාවක් ඒවි. හරිද? අන්න නිර්මාණ දෙකක් කරන්න පුළුවන්. තේරුණාද කරන්නේ? නිර්මාණ දෙක. එන අපි එහෙම ලියාගනිමු මෙහෙම ශාකපත්‍ර ඇතුරෙන් නිර්මාණ කරමු. අපා බෝඩ් එකේ ලියන්න. ශාකපත්‍රයෙන් නිර්මාණ කරමු. ශාකපත්‍රයෙන් නිර්මාණ නිර්මාණ ඔයාලට කරන්න පුළුවන්. හරිද? මේ ඔය මම දෙකයි කිව්වේ. නිර්මාණ කරලා පොතේ අලවන්න ඕනද? නිර්මාණ කරලා පොතේ අලවන්න.
නයි එනම් මෙන්න ලස්සන කවියක් ලස්සන කවියක් නෙවෙයි සින්දුවක් කියමුද අපි උසට උසයි ලස්සනයි කියන සින්දුව හරි අපි ලස්සනද කියමු ඉස්සර සර් කියන අහගෙන ඉන්න උසට උසයි ලස්සනයි දිගට මල් හැදෙයි රසට රසයි පැණි ගොඩයි කිතුල් ගහ අගේ මුහුද අයිනේ වැලි වැනි රැල්ල දෙස බලයි පොකුරු පොකුරු ගෙඩි ගොඩයි උසම පොල් ගහයි අත්ත පුරා කහ පාටයි ඉදුණු ගෙඩි ගොඩයි වත්ත පහල අඹ ගඩේ ගෙඩි හරි රහයි හොඳයි දැන් ඔන්න ඔයාලගේ වාරේ ගෙදරදී අලුත් තාලවලට ගායනා කරන්න මේක මේ
අනිවාර්යයෙන් මේක ගායනා කරන්න. හොඳද? හොඳයි. මෙන්න පරිසරයේ අන්තිම වැඩේ මේ පාඩමේ අපි ගස්වැල් හා පැලෑටි හා ගස්වැල් පාඩමේ අන්තිම වැඩේ ලියා ගන්නවාට මේක gedeti කරන්න තියෙන වැඩක්. හරි. ලියා ගන්න මෙහෙම. එහෙනම් මේ මේ නිර්මාණ කිරීමේ පිටුවක් ඉඳ තියන්න ඕනේ. එක පිටුවක් ඉඳ තියන්න ඕනේ. හරි. සර් ඔයි ටික කරන්න ඕන උනේ පරිසරයේ පොතේද? සර් අර ශාක පත්‍ර ඇතුලේ ඇසුරෙන් නිර්මාණ කරපු එකට ඉඳ තියන්නද? ඔපුතේ පිටුවක් ඉඳ තියන්න. එක පිටුවක් ඉඳ තියන්න. හරි මෙන්න අන්තිම එක. සර් ගස්සල් හා මේ එතන ඉඳන් ද පරිසරයේ කරේ. ලියා ගන්න ගස්වැල් වල ගස්වැල් වල සුන්දරත්වය ගස්වැල් වල සුන්දරත්වය ගැන චිත්‍රයක් ගස්වැල් වල සුන්දරත්වය ගැන චිත්‍රයක් අඳිමු. පැහැදිලි නෑ. ගස්වැල් වල සුන්දරත්වය ගැන චිත්‍රයක් අඳිමු. සර් මේ පැහැදිලි නෑනේ රූපේ. බෝඩ් එක පැහැදිලි නැද්ද? ගස්වැල් වල සුන්දරත්වය ගැන චිත්‍රයක් අඳිමු. ගාවයන් නිදාගෙන ඉන්නවා සිසිලස ලබා ගන්න නේද?
රිලව් වඳුරෝ ඉන්නවා දන්සුට ඒව ඔක්කොම අඳින්න පුළුවන් ඒවා තේරුණාද මුළු පාඩමම ඔයි චිත්‍රයෙන් පෙන්නන්න පැහැදිලිද බොරු වර නිකන් දහක් අඳිනවා කන්දක් අඳිනවා ඉරා අඳිනවා ඒව හරියන්නේ නැහැ කඳු ඕනෙම නැහැ කන්දක් ඕනෙම නැහැ ඉරක් ඕනෙත් හොඳයි එහෙනම් අපි ගණිතයේ පොතට යමු ගණිතයේ පොත් ගන්න Padada
බ්‍රහස්පති ඉඳා ඔයාලා යන්න බ්‍රහස්පති ඉඳා සිකුරාදා පෙරේ කීවෙනි වැඩේද පරිසරයේ පොතේ මේ ගණිතය සෙනසුරාදා ඉරිදා ඉරිදා ඒක වීඩියෝ එක දාන්න පුළුවන්ද? පුළුවන්. අද සිකුරාදා නම් හෙට කවදද? සෙනසුරාදා නේද? සෙනසුරාදා. දැන් අද සෙනසුරාදානේ හෙට ඉරිදා. ඉරිදා. හෙනේ. අඟහරුවාදා නම් අද අඟහරුවාදා නම් ඊයේ කවදද? අද අඟහරුවාදා. මාස 12 ලියමුද පිළිවෙලට මාස 12
අරේනම් මාත් එක්ක ඔන්න ලියන්න පටන් ගනිමු මෙතන පුතේ ඉද රූල් දෙයක් විතර ගිහිල්ලා ලියන්න හොඳේ හරි මෙයා හරි පේනව නේද ඔයාලට පළවෙනි මාසය ජනවාරිනේ අවුරුද්දේ දැක්ක ඔව් 2021 නේ නේද 2021 නේ එහෙනම් මේ ජනවාරි මාසෙ ජනවාරි මාසෙ තමයි පටන් ගන්න අලුත් පාසල් වාරේ පටන් ගන්න ජනවාරි මාසෙ නේද ඊළඟ මාසෙ දැන් මොකද ජනවාරි මාසෙ ඉවරයි දැන් අපිට ඊළඟ මාසෙ මොකක්ද තියෙන්නේ පෙබරවාරි Februari. September.
ඔක්තෝබර් මාසෙදී ඔව් දැන් මොන අවුරුද්ද අවසන් වෙන ළඟයි මේ ඔලමා නොවැම්බර් නොවැම්බර් 12 අවසාන මාසය දෙසැම්බර් December. October masih wisata tiap local amati nanti ya. Nih, local amati nanti nanti October paling ini. Ayamin itu, local guru di nih. Nih, November. November masih rapi tadi ya, bedah bedi nih, sekolah udah bedah. Karena mah pasti pada di bawah itu ya, nama orang better ya. Desember masih ayat niwadu mas. Ayat ini wadu mas itu pasti kita ayat jangan mah jangan mah lagi. Nih, kita jangan mah. Aduh tau aduh tak paham. Enak masa dolar hati ya nama ini aduh tuh. Aduh tuh kita masa tiap tiap orang dolar hati. Nih, memasa dolar hati. Benar pasti naya kita taluk tau juga. Jangan mau hari balik patang ya. Oh, mau mati gede ya. Orangnya kalah ya, jangan mimpi ya. Tipu teh oyala, mei masa dolar hemo oyala. Tuna share ini ikan agan dulu nih. Tuna share. Tapi tamu jangan mau hari baru nana bisa lah. Nih, kita hari sih ya nama tamu masa. Orang aku mati ya nama nih. Beda ini orang dolar kasi nih. Oya lagi nih November ini kan tuh tuh masa ibarat kerana apa? Desember ini orang ada patang kan sih? Insa November kali ibarat. Hai, Mei mata UBC yang tiada bidang soya kan? Soya lian noni serai. Mami kap lian kan? Januari, komen lian? January, January berarti kan January, nih. Ewak ini February, February, March, April. Ini kita soya gan, loh. Soalnya lihat jenis serai, oke? Karena masih kita mengikuti suatu. और जनवरी लिया करना है सर मैं लाइट के लिए टा बोर्ड देखा दिल से ना जनवरी की याने का पेन है थैंक हरी जी हरी सर දැන්මම පාඩම් කර ගන්න ඕනේ. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වගේ පාඩම්. ඒ වගේම අර ඉංග්‍රීසි එකක් ලිව්වද? නැවතත් තව එකක් තියෙන පුතේ හොයා ගන්න. ඒ තමයි සිංහල ක්‍රමයට කියන විදිය. ඒ කියන්නේ පොය ක්‍රමය. දැන් ජනවාරි මාසෙද නම් ඔයාලා දන්නවා. දැන් ඔන්න Tipura berhasil dengan tipu na ekoye, mana koye? Duru duru saya duru tu koye, duru tu. Oh, betul. Duru tu. Duru tu. Duru tu. Januari orang duru tu kita tiaga ni serai. Duru tu. Esok dia yang mana? Malian na, malian na, mesti dah mati. Malian na. Duru tu. Paper awal itu ada komen lagi kan? Du. Tinggal kerja.
දුරුසු නාවන් මැදි පා වේසක් පොතෝ නැතලනි කිලිනර වාපි උවා නේද ඔය විදිහට දැන් තියෙනවා ඒක කොහෙල ලියන්න ඕනේ December තමයි අපේ අවසාන මාසෙ නේ. නත්තල් උත්සවය තියෙන්නේ December මාසෙ. නේද? නත්තල් උත්සවෙ December මාසෙ තියෙන්නේ. හොඳයි නේද? ওই ටික ඔයාලා ලියලා පාඩම් කරගන්න අනුපිළිවෙලට. හොඳේ. හරි. එනවා. මේ දැන් ඔයාලා මෙන්න මේ දේ තමයි මම එක මංගනව දැන්. ඔයාල ඉගෙන ගත්තේ මෙන්න මේ තිත තමයි. අපි ඉගෙන ගත්තේ. සතිය පෙට දින කීයද? හතයි. ඔව් සතිය පෙට දින හතයි. පොදු කරලා කියාගන්න. හතයි. සර් ඉතින් අපිට හදයි සතර Sir, satiyata dawas tiyana eke me light ek yerala code ekak divisenawa. Ah. Hane. Avuruddata. Avuruddata. 12යි. 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 මොනවද 12ක? මාස. මාස. මාස 12ක්. මාස 12යි. හොඳයි. මේ දෙක ලියන්න. පාට පැන්සල් වලින් පොතු කරන්න. සතියට දින හතක් අවුරුද්දේ මාස 12. ලියන්න. සතියට දින හතයි. සතිය ගන්න The Sir. Me adada mala wadak karnawada? Na na. අදිරු හරි දැන් මොකුත් ලියන්න දෙයක් නැහැ අහගෙන විතරයි තියෙන්නේ ඔව් මෙතනින් අපි ලියනේ අවසන් කරලා තියෙන දැන් නේද දැන් මොන සර් කියන දේ අහගන්න මේක මම කරනවා මේ මේක තුට්ටක් ඔයාලා බලන්න මේ අඳින්න යන්න එපා
සාමාන්‍ය දෙයක් නෑ බලාගෙන ඉන්න විතරයි සර්පේ අර බලාගෙන ඉන්න විතරයි මොකුත් අහින්න දෙයක් නෑ අහගෙන ඉන්න හැබැයි මම මේ අඳින්නේ ජනවාරි මාසය දාගාර දින දර්ශනය තමයි මම මේ අඳින්නේ ඔයාලා අඳින්න යන්න එපා උනේ වලහගෙන ඉන්න අර කැලෙන්ඩර් කොළවල තියෙනනේ අර දින තියෙන කැලෙන්ඩර් කොළ තියෙන තුනේ අන්න ඒවයි තියෙනවා මේ ඒවයි තියෙනවා හරි උදින් තමයි මෙතන අපි මාසේ නම ලියන්න එපායි නේ මම මේ මෙතන ලිපුවට බැලදි මෙතන අපි මෙතන මාසේ නැවතිලා ජනවාරි මේ ජනවාරි කියලා අපිට පේන්නේ බෝඩ් එක මගලනේ එකතන නැවතිලා සර් ඔයා මයික් එක විස්තර ගන්න ජනවාරි නේද ඊට පස්සේ මේ මේ හරිය චිත්‍රයක් මේ හරිය චිත්‍රයක් තියෙනනේ චිත්‍රයක් නදී මොකද ගිරිටි කරන වැඩක් මේක හොඳද මොකක් හරි චිත්‍රයක් මෙන්න මේ යට තමයි අර දින ටික තියෙන්නේ නේද දින ටික තියෙන්නේ මුලින්ම සතියේ දින ටික තියෙනවා සතු දැන් පටන් ගන්න සඳුන්දා අඟහරු වාදලා අයන්න දාලා තියෙන දැකලා තියෙන ඔයාලා පදාදට බයන්න රහස්පතින්න පුරාදා දින පුරාදා අර දින හත තියෙන මෙහෙම නේද ඊට පස්සේ දින හතට අදාළ කොටු ටික තියෙනවා මේ විදිහට කොටු තියෙන ඔයාලා දැකලා ඇති දින කැලෙන්ඩර් එකක් බැලුවොත් මේ විදිහට ඇතිනේ මෙන්න කොටු මම ඒව දැකලා තියෙන අපේ ගෙදර ගියාරුද්ද කැලෙන්ඩර් එකක් තියෙන ඔය විදිහට දින තියෙන කොටු තියෙනවා නේද පුතේ ආ අපි හිතමු දැන් මේ සැරේ ඕ ජනවාරි අපි දැන් මේ ජනවාරි ටික තමයි අඳින්නේ හරි ඔන්න දැන් ඔන්න සර් පටන් ගන්නවා අද සෙනසුරාදනේ නේ අද සෙනසුරාදනේ මේ ජනවාරි 29 ජනවාරි 29 ඇවිල්ලා තියෙන සෙනසුරාදනේ නේද මෙන්න මෙතෙන් හරි අපි හිතමු දැන් මේක අපි පටන් ගන්නේ අඟහරු වාදයට එක දැම්මොත් නේ අඟහරු වාදයට මේක ඊට පස්සේ මෙහෙම පිළිවෙලට දාගෙන යන්න පුළුවන් නේද 2 3 4 5 6 කොහොමද දිගට දාගෙන යන්න පුළුවන් 7 8 කොහොමද දාගෙන යන්න පුළුවන් ජනවාරි මාසෙට දින කීයක් තියෙනවද ජනවාරි මාසෙට දින කීයක් තියෙනවද කාටද කියන්න පුළුවන් 31ක් තියෙනවා සර් එහෙනම් 31 ලැබෙනකම් වෙන කාරියක් නෑ. 31 ලැබෙනකම් දාගෙන පුළුවන්. 9 10 11 12 13. කොහොමද 31 ලැබෙනකම් දාගෙන යන්නේ? 31 න් තමයි අවසන් කරන්නේ. මම ගල් කියන්නේ ඉතින්. මේ විදිහට මට කවුරුත් කියන්නේ. මම හිතුවා. මේ විදිහේ chart එකක් මම ඔයාලට එවන්නම්. හොඳේ? මේ විදිහේ chart එකක් දාන්න. යන්න ඕනද? නෑ නෑ. මට ලියන්න එපා. ජනවාරි මාසේ 31ට වඩා ලියන්න පුළුවන්ද 32 33 ලියන්න පුළුවන්ද බෑ නේද පෙබරවාරි මාසේ දින කීයක් තියෙනවද පෙබරවාරි මාසේ දින කීයක් තියෙනවද 28ද 29ද 28 මේ ඉස්සලා තියෙන දැන් කඳු 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 පේනවද
මේ කඳු හතරක් තියෙන නේද මෙහෙම බැලුවා අක් කඳු හතර මෙහෙම පොඩ්ඩක් බලන්න අපි මේ පළවෙනි කන්දෙන් පටන් ගන්න කලර් එක දැන ගල්ලෙලා පළවෙනි කන්දෙන් පටන් ගන්න ජනවාරි එනි ජනවාරි ජනවාරි ඒ කඳු වල පුතේ 30 හරි මොකද පළවෙනි කන්දේ 2යි මේ යට ඒ කඳු වල මෙතන තියෙනනේ මේ යට කඳු දෙක අතර තියෙනනේ තැන එතන 30. ඔන්න ජනවාරි 30. ඇදට යන පෙබරවාරි. පෙබරවාරි අර 15. මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු. ජූලි අගෝස්තු කියලා දෙපාරක් එතන ගණන් කරන්න ඕන අර අන්තිම කන්දේ. කුලගිල්ල කන්දේ. ජූලි අගෝස්තු. ආපස්සට එන්න. සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් දෙසැම්බර් කඳු වලට આવොත් 31ක් තියෙනවා මේ 15ට આવොත් 30ක් තියෙනවා පෙබරවාරි මාසෙම 28ක් එහෙම නැත්නම් 29ක් තියෙනවා අධික අවුරුද්දක් තියෙන අවුරුදු වල මේ අධික අවුරුදු වලදී 29යි පෙබරවාරි හරි මේක පුරුදු වෙන මම මේක චිත්‍රයක් උත් එවන්නම් ඔකේ චිත්‍රයක් උත් එවන්නම් අද දැන් බෝඩ් එකේ වුණත් මම ඇදලා පෙන්වන්න පුළුවන් මේ විදිහට ඔයාලට මේ බලන්න අපි මේ විතරේ ඇඟි නේද ඔබනේ තියෙන්නේ ඔන්න ඔබනේ තියෙන්නේ නේද මේ මුදුන ජනවාරි මෙන්න මෙතන මේ පළවෙනි පෙබරවාරි ආයිමත් මෙතන මාර්තු මෙතන අප්‍රේල් මෙතන මැයි මෙතන ජූනි මේකේ ජූලි අගෝස්තු දෙකම ගන්න ජූලි අගෝස්තු දෙක ආපස්සට ආයිම තාපසට එන අගෝස්තු ඔව් මෙතන ආයිම සැප්තැම්බර් මෙතන ඔක්තෝබර් මෙතන අප්‍රේල් වල ගාව නොවැම්බර් ආයිම මෙතන දෙසැම්බර් එනම් මේ මුදුන් තියෙන මාස ජනවාරි මාසෙ දින 31ක් තියෙනවා නේද මාර්තු දෙසැම්බර් වලට 31ක් තියෙනවා හරි මැයි ඔක්තෝබර් වලට 31ක් තියෙනවා ජූලි අගෝස්තු දින 31ක් තියෙනවා මේ කඳු වලට ආවොත් එතන 31ක් තියෙනවා යට පහළට ආවොත් පෙබරවාරි 28ක් හෝ 29ක් නේද අප්‍රේල් 30යි නොවැම්බර් 30යි ජූනි සැප්තැම්බර් ඒවයි දින 30යි තියෙන්නේ. ඒ වුණාම දැන් එතනින් හොයන්න පුළුවන්. මෙතන කරාට පස්සේ මේ එක ඔයාලා පුරුදු වෙන්න නේ. පුරුදු වුණාට පස්සේ ඔයාලා ලේසි. අර ඒක මතක තියාගන්න එක ක්‍රමයක් විතරයි නේ. එහෙනම් ඔන්න අපි ගණිතයේ වැඩ කාලය කොටස අපි එක පාඩමක් ඉවරයි පොතේ. ආයිමත් තියෙනවා අපිට ඔරලෝසු. හරිද? ලබන සතියේදී ඔයාලා පන්තියට එනකොට ඔරලෝසුවක් හදාගෙන ඉන්න ඕන. මේ කටු දෙක කටු දෙකයි හදන්න. පැය කටුවයි මිනිත්තු කටුවයි විතරයි. මොකද අනිත් කටු හදන්න යන්න එපා. මොකක්ද? වලෝසුවක් හදාගෙන ඉන්න පන්තිය දෙනකොට පැය කටුවයි මිනිත්තු කටුවයි විතරයි තියෙනවා. මොකද? අනිත් කටු එපා. අර දිග කටුව ඕනේ. පාඩම අපිට ඒක කරලා ලේසියෙන් කරන්න පුළුවන්. ලබන සතිය. හරි මේ දින මාසවල වැඩ ටික මම ඔයාලට එවන්නම්. දැන් අපි තා පොඩි වැඩක් කරනවාද? ඒ තමයි පුතේ පන්තිය ඉවර වෙලා හෙට උදේ ඔයාලා පේපර් එකක් තියලා කරන්න. හරිද? ඒ පේපර් එක කරන් තියෙන හෙට උදේ. හෙට දවස් ඇතුළත කරන්න. හෙට දවස් ඇතුළත පේපර් එක කරන්න. මම පේපර් එක එවනවා. ඔයාලා මේ පේපර් එක ගන්න. අරගෙන පේපර් එක කරලා මට ලකුණු එවන්න ඕනේ. හරිද? අද පාඩමෙන් තමයි පේපර් එක හදලා තියෙන්නේ. තේරුණාද? අද කරපු පාඩම් වලින් තමයි පේපර් එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ ගස්වැල් පාඩමෙන් අර ගැටැල පිළිල සමිත වචන තියෙන පාඩම. ඒ වගේම මේ කාලය නේද සති දින 7යි අවුරුද්දේ මාස 2. ওই ටිකෙන් තමයි පේපර් එක හදලා තියෙන්නේ. පරණ ඒවා තියෙනවා පොඩි පොඩි ඒවා.
උගන්වපු කොටස් තියෙන. සර් අද දෙමළ කරන්නේ නැද්ද? දෙමළ කරන්නේ. දෙමළක් තියෙන පේපර් එක. හරි. අපි ඉගෙන ගන්න ටික තියෙනවා. එතකොට හෙට උදේ මම එවන්නම් පේපර් එක. හෙට ඔයාලා දවස් ඇතුළත පේපර් එක කරලා ලකුණු මට එවන්න. හරිද? ගණිපු ලකුණු ප්‍රමාණය ෆොටෝස් එකක් ගන්න. ෆොටෝ එකකින් එවන්න. තේරුණාද? හරි. එහෙනම් අපේ අදට වැඩ ටික අපි අවසන් කරනවා. අපි නැවත ලබන සතියේ අමු වෙමු නේද? ලබන සතියේ අපි නැවත පුළඟැහෙමු. සර්, අප්‍රේල් වල උපන් දිනේ. සර්, උපන් දිනේ එහෙනම් happy birthday. සර්